අයිබෝවන් හරිත හරියටමගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි අභිමානවත් 73 වන නිදහස් දිනය හෙට ජාතික නිදහස් දිනයට එරෙහිව අම්පාරේ පොතුවිල් නගරේ විරෝධතාවය ආරක්ෂකාංශ සමග උණුසුම් තත්ත්වයක් නිදහස ලැබුණත් රටේ ජනතාවට ආර්ථික නිදහසක් නැහැ සජිත් කියයි ඔක්ස්ෆර්ඩ් එන්නත් මිලියන 9ක් වහාම මිලදී ගැනීමට රජය තීරණය කරයි සාමාන්‍ය ජනතාවටත් ඉක්මනින්ම කොවිඩ් එන්නත ලබා දිය යුතුයි රජයේ වෛද්‍ය නිලධාරීන් අවධාරණය කරයි රිදී මාලියා දී ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් පොකුරක් රිචේ ආර්යා ළමාරෝහලේ දරුවන් 150 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිවෙයි කොවිඩ් වෛරසයේ තවත් රෝග ලක්ෂණ තුනක් හඳුනා ගනී. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් ඉදිරි මාස 3ේදී ස්ථාවර මිලකට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකි ආතර්ට හා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර මාස 18ක කුඩා දරුවෙක්ද ඒ අතරවන බවයි ප්‍රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි මාස 18ක් වයස ඇති පිරිමි දරුවෙක්ද ඊයේ දින මියගොස් ඇති පුද්ගලින් අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇත්තේ පසුගිය පළවෙනිදායි. එසේම අදාළ කුඩා දරුවාගේ මවට සහ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ඒ දරුවා මේ රෝහලට ඇතුළත් කර මීට දින 11කට පමණ පෙර රාත්‍රී කාලයේදී මේ දරුවා ඇතුළත් කරන අවස්ථාවේදීම මේ දරුවා ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ පසු වුණා. මේ දරුවාගේ මවටත් පියාටත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වෙලා තිබුණා මීට පෙර. මේ දරුවා රෝහලට ඇතුළත් කර අවස්ථාවේදීම අපි පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදනය වී ඇති බව අපි සොයාගත්තා. ඒ අනුව ප්‍රාථමික සත්කාර එකේදී අපි සෑහෙන ප්‍රමාණයක් මේ දරුවාට හැකියාවෙන් ප්‍රතිකාර කරලා ඊට පස්සේ දරුවාගේ අසාධ්‍ය තත්ත්වය මත ඍජුවම දෙරිසත්චාරයකට යොමු කරා. දෙරිසත්චාරයේ අදාළ යන්ත්‍ර මගින් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරා. කෙසේ වෙතත් ඒ දරුවා බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. මේ වෙනකොට රිජ්ජී ආර්යා ළමා රෝහලෙන් කුඩා බිලින්දියන් 150ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය ඇති වී බවට. ඒ වගේම මේ දරුවා සමග පැමිණෙන දෙමාපියනොත් අපි පරීක්ෂා කරනවා. දෙමාපියනොත් 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා. අපේ කාර්ය මණ්ඩලයත් මේ වෙන විට 60කට ආසන්න ප්‍රමාණයක් මේ අදාළ විවාහයේ මනාලියට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති අතර මනාලියා COVID ආසාදිතක බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ විවාහ මංගල්‍යයට සහභාගී වූ පවුල් 70කට අයත් පුද්ගලින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. රිදී මාලියද්ද ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 176 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් ආයතනයේ తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර්ට හා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඊයේ දවසේ අපි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුමා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. එතුමා ඉතාමත් පැහැදිලිව අපට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ අංශවලට එන්නත් මිලියන 9ක් ඇක්ස්ට්‍රාසෙනිකා වහම ක්‍රියාත්මක වනදී ලබා ගන්න ක්‍රමවේදයක් බලන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒක මිලදී ගන්නයි අපි උත්සාහ ගන්නෙ. එතකොට ඒ අනිකුත් සියලුම එන්නත් යන අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ග තරගන්න අපි එදා ඊයේ දවසේ තීරණයක් අරගත්තා. දැනට ඇත්තටම මේ තියෙන දේවල් රාජ්‍ය තාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කිසිම එන්නත් නිෂ්පාදන සමාගමක් පුද්දලික අංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අපි රජයේ මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සිල් දනාටම මේ නැති මේ මහ ජනතාව ආරක්ෂා ගන්න. කොහොමද දවසක් කියයිද සාමාන්‍ය ජනතාවට මේ එන්නත් ලබා දෙන්න? ඉතින් ඉක්මනින් ලැබෙයි.
රටක් විදිහට වඩා ආරක්ෂිත තැනට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා සමාජයට එහෙම නැත්නම් ජනතාවට නියමිත එන්නත් ඔක ගහලා ලබා දීම. ඒ නිසා කඩිනමින් ඉතාම කාර්යක්ෂම ලෙස රටට ගැළපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ එන්නත් ගහලා ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් සහිතව අපි කටයුතු කළ යුතුයි කියලා අපි කියනවා. ඒක මොකද අපිට ඈත තියා හරි පේනවන යම් එළියක් ඒ එළිය පේන්නේ මේ එන්නත් කරන්නේ හරහා. එහෙම නැත්නම් එන්නත හරහා ප්‍රතිඵල ගන්න නම් අඩුම ගාන රටේ ජනගහනයෙන් 50% 60%කට එහා පැත්තේ අපි එන්නත් දෙන්න වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ලබා දෙන එන්නත් කඩිනමින් ගහලා ගුණාත්මක එන්නතක් ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය විය යුතුයි. මේ එන්නතෙත් එකෙන් 100%ක් ඵලදායී එන්නතක් නොවුනට අපිට සාපේක්ෂව මේ එන්නත හදන්න ගත වෙච්ච කාලය සහ මේ කාල සීමාව තුළදී මේ එන්නතේ තියෙන වටිනාකම සියරම ගත්තාම 80%ක ඵලදායීතාවක් කියන්නේ ඉතාම ඉහළ ඵලදායීතාවක්. හිටපු බ්‍රිතාන්‍ය 73 වන නිදහස් සැමරුම් උත්සවය හෙට දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මෞබිමක් යන තේමාව යටතේ 73 වන නිදහස් දින සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හෙට පෙරවරු වේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරාෂ්ට්‍ර පරිශ්‍රයේදී හැත්ත තුන්වන නිදහස් සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 3153ක් නාවික හමුදා නිලධාරීන් 821ක් ගුවන් හමුදා නිලධාරීන් 740ක් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 510ක් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 457 දෙනෙකු මේ සඳහා එක්වීමට නියමිතයි. මේ අතර හෙට දින පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරාෂ්ට්‍රය අබට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. 73 වෙනි නිදහස් උළෙල හෙට පෙබරවාරි 4 වෙනිදා නිදහස් චතුරාෂ්ට්‍රය නිදහස් මාවත ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. මේ නිසා උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. මේ නිසා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා. ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට පැමිණෙන වාහනත් සීමා වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම මාර්ග හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරා ගත යුතුයි. මීට අමතරව නිදහස් චතුරාෂ්ට්‍රය නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රදේශවල ස්ථිර පදිංචියක් සහිතව සිටින අයට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම හෙට දින උදෑසන නිදහස් උළෙල ආරම්භ වීමට නියමිත නිසා විශේෂ රථ පෙළපාලි රථ පෙරහැර මේ ආශ්‍රිත මාර්ගවල ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හෙට උදෑසන 6:30 8:00 අතර කාලේ නිදහස් චතුරාෂ්ට්‍රය සහ නිදහස් මාවත ඒ ආශ්‍රිත ගමන් මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා. හෙට දින පැවැත්වෙන ජාතික නිදහස් දිනයට සහ රජයට විරෝධය පළ කරමින් අම්පාර තිරික්කෝවිල් නගරයේ අද විරෝධතාවයක් පැවැත්ුණා. ජාතික නිදහස් දින උත්සවයට මෙන්ම රජයට සිය විරෝධය පළ කරමින් අම්පාර තිරික්කෝවිල් නගරයේ අද විරෝධතාවයක් පැවැත්ුණා. ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරෙන් සහ ශානක්‍යන් රාජපුතිරන් යන මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතින් පිරිසක්ද මෙම විරෝධතාවයට එක්ව සිටියා. විරෝධතා නොපවත්වන ලෙසට පොලිසිය විසින් සිදු කළ දැනුම් දීමද පසුකලමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විරෝධතාකරුවන් සිය විරෝධතාවය දියත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිසියද අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පිරිස විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කළත් එෙහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
தத்தே பாலனை கிரீமட விசேஷ காரிய பலகாயத கேந்தவீமட சிதுவ திபுனா බංගලාදේශ මහා කොමසාරිස්වරයා හා නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා ඒ විජේරාම පිහිටි නිල නිවසේදී බංගලාදේශ මහා කොමසාරිස් තාරික් MD අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහා කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පුද කළ මහ කොමසාරිස්වරයා දෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කර සිටියේ 73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ බංගලාදේශ මහ කොමසාරිස්වරයා සිය අග්‍රාමාත්‍යවරියගේ ලිපියක් අගමැතිවරයා හට බාර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ඇගේ සුබ පැතුම්ද එක් කරමින් කෘෂිකාර්මික දීවර හා නාවික සම්බන්ධතා යන ශ්‍රේෂ්ඨයන්හි දෙරට අතර සහයෝගීතාවය ඉහළ නැංවීම තුලින් පවත්නා ද්විපාක්ෂික සම්බන්ධතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්වරයා දැඩි උනන්දුවක් දක්වූ අතර බංගලාදේශයේ දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ හතරවන විශාලතම රටවන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා. දෙරට අතර වෙළඳ සම්බන්ධතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩ ප්‍රස්තාවක් ඇති බව අග්‍රාමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. බංගලාදේශය මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනේ සමරන බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බංගලාදේශයට පැමිණෙන ලෙසයි මහ කොමසාරිස්වරයා ආරාධනා කර ඇත්තේ. අද වන විට රටම ආර්ථික අධිරාජ්‍යවාදයකට සිර වී ඇති බවත් ඒ ඔස්සේ රටේ සම්පත් වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණ වී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිකම ඉදිපරපය ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. ඩී.එස්. සේනානායක මැතිතුමා අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්තා. අද අපේ රට ආර්ථික අධිරාජ්‍යවාදයකට යටත් වෙලා ජනතාවගේ ජන ජීවිතත් බලවතුන්ගේ ධනවතුන්ගේ වහල් භාවයට ගොදුරු වෙලා අද බඩු මිල දරා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහින් මිල පාලනයට රජය තරඟයට ගැසත් ගන්න තරඟයට ගැසත් ගැසීම තුලින් සිදුවන්නේ එකම එක දෙයයි. තිබුණටත් වැඩිය ඒ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම. බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුල රටත් විකුණන්න හදනවයි කිය. රටත් බදු දෙන්න හදනවයි කිය. ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ. බදු දීමට තිබේ. කොටස් ගැනීමට තිබේ. මේ රටේ ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන අපේ රටේ අයිතියක් විය යුතුමයි. මේව ජනතාවගේ දේපල. පාලකිය පත් වෙන්නේ తాවකාලික බහරකරුවන් හැටියට. විශාල ජනවරම් ලැබූ පමණින් පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතේ ජාතික සම්පත ජාතික දේපල විකිණීමට කුලියකට දීමට බදු දීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. කාලය එළඹිලා තිබෙන්නේ පහුගිය කාලේ රජ වුණු ව්‍යාජ දේශප්‍රේමීත්වය පරාජය කර. කොළඹ වරායේ නැගිනිර ජැටිය සම්බන්ධයෙන් රජයේගත් තීන්දුව තීරණවලට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ දහයක නියෝජිතයින් අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එෙහිදී ඉදිරියේදී මෙවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳ අදහස් පළ වුණා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ වෙලාවේ මේකට හොට දාලා තියෙනවා. අපි ඉන්දියාවත් ජපානයත් අතර යම් එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට අවිල්ල හොට දාන්න ඇමරිකානු තානාපති නියට හේතුවක් ඇත්තේම නැහැ. භූදේශපාලන යථාර්ථයක් තියෙනවා ඒක ඇත්ත. මේ කවර පාර්ශවයකවත් ගොදුරක් බවට පත් නොවී සිටීමේ උනන්දු අපිට තිබිය යුතුයි. එමෙ හිටියොත් තමයි අපිට පවතින්න පුළුවන්. කිසිම පක්ෂයකට මැතිවරණයකින් තුනෙන් දෙකකට ආසන්න බලයක් දුන්නේ නැහැ. ඒ බලය දුන්නේ මේ පහුගිය මහමැතිවරණේ. ඒ තරම් විශ්වාසයක් තියපු මහජනතාවගේ අරමුණු හා පරමාර්ථ නලලමුදුන තියාගෙන ගමන් කරන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ නිසා අපි මේ අපේක්ෂාවන් අරමුණු වෙනුවෙන් ඒවා යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් කැප වෙනවා. අද රයින් වික්‍රමසිංහ මහත්තයා භූදේශපාලන ගැන කතා කරනවා. එතුමාට කිසි අයිතියක් නැහැ මේ ගැන කතා කරන්න. මොකද හේතුව 2015 තමයි මේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න ඉතුරු කොටස් ටික සංවර්ධනය කරන්න ටෙන්ඩර් කැඳවීමක් කළා.
කොම්පැනි හතක් ආව මේ ටෙන්ඩර් එකට. ටෙන්ඩර් එක ඕපන් කරන්නේ නැතුව තුන්වරක් යෝජනා සම්පූර්ණයෙන් වෙනස් කෙරුවා. විවිධ යෝජනා ගෙනල්ලා මේ ටෙන්ඩර් එක සම්පූර්ණ හඩාකප්පල් කරලා දැම්මා. හඩාකප්පල් කරලා දාලා තමයි ඉන්දියාවත් ජපානයත් එකතු කරගෙන මේ ආයෝජන අවස්ථාව හදාගන්න පුළුවන් වැඩපිළ සකස් කරගත්තා. ඉන්දියාව මෙතෙන්ට මැදිහත් වෙන්නේ රයිල් වික්‍රමසිංහ මහත්තයා කරපු ඒ විකාර වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට. අපි දන්නවා අපේ ආණ්ඩුව අපේ පාලකයෝ හරි බයයි ඉන්දියාවට. මොකද චීනය ඇමරිකාව නොකරන දේශපාලන බලපෑමක් කිරීමේ හැකියාව ඉන්දියාවට ඕනම මොහොතක තියෙනවා. මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුව කොට හෝ තනියම පුළුවන් කමක් නැහැ. මේක තවදුරටත් මේ තෙරපීම එන බව අපි දන්නවා. සමේ තෙරපීමෙන් ගැලවීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත්කල යුතුයි. මේ විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත්ගෙන් සැදුම්ලත් ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුල සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. සියලු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ කොමිටියක් පිහිටවන්න අධීක්ෂණ කොමිටියක්. ඒ කොමිටිය සමගි වෙලා මුළු රටේම මේ දරුණු ප්‍රශ්න පරාජය කිරීමට එක්සත් භාවයක් සහයෝගිතාවයක් ඇති කරගන්න. මේ රජයේ මේ ගත්තු තීන්දුවත් එක්ක දැන් පෙරලා වෘත්ති සමිති වලටත් වගකීමක් තියෙනවා. මෞබිම වෙනුවෙන් ඒ දුන්න ප්‍රතිඥාවන් ඉෂ්ට කරමින් අපේ රටේ ජනයාට සුබසෙත සලසන වරායක් බවට කොළඹ වරාය පත් කරගන්න. ජාත්‍යන්තර බලතරගයට ගොදුරු නොවි මෙරට දැක්මක් සහිතව ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකින් මාකර් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද මේ ලංකාවේ තියෙන මේ වරාය කොළඹ වරාය 78ට කලින් තිබිච්ච තත්ත්වේ කල්පනා කරලා බලන්න. අනිත් අතට මුදු මහත්තයා ඒක බාරගත්තට පස්සේ මොන වෙනසක් ඇති කෙරුවද? ඇතිකලේ ජායිකා ආධාර වලින්. එහෙම නැතුව මේ විකුණන්න ගියේ නෑ, බදු දෙන්න ගියේ නෑ, ණයක් ගත්තේ ජපන් රජයෙන්දගෙන. අරගෙන ඒක උඩු යටිකුරු කළා. අපි අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ අර ජාත්‍යන්තර බලතරඟයේ ගොදුරු බවට පත් වෙලා අරයව ෂේප් කරන්න, මෙයව ෂේප් කරන්න తాවකාලික පැලස්තර එළවීම නෙමෙයි යන්න ඕනේ. දැක්මක් ඇතුව අපි වැඩ කරන්න ඕනේ. රටේ අනාගතය කල්පනා කරලා අපිට තියෙන සම්පත් ගැන අපි දේශප්‍රේමීත්වයේ හැසිරීමෙන් පෙන්විය යුතු තිබෙනවා. මේක වෙලා තින්නේ තමන් විසින් අවුස්සන ලද බලවේග අද තමන්ට විරුද්ධව නැගී හිටිනවා. කතා කරපු සටන් පාට වලට විරුද්ධ ගමනක් යනකොට තමන්ව බලයට ගෙන ආපු බලවේග තමන්ට විරුද්ධව නැගී හිටිනවා. මේක තමයි අපි දකින යථාර්ථය. මහදන මුත්තා බෙල්ල කපන්නේ නැතුව මුට්ටිය බිඳින්නෙත් නැතුව ගලවන්න හැදුවා. අන්තිමට මුට්ටිය බැර ගන්නත් බැරුව ගියා, එළුව බේර ගන්නත් බැරුව ගියා. දැන් අද මේ වරාය සංසිද්ධිය දිත්තුනේ ඒකයි. පරියන්ත බේර ගන්න හම්බුනේත් නැහැ. ජනතා විරෝධය වෘත්තිකයන්ගේ විරෝධය හමුවේ අවසානයේදී මේ වරායම කොටසක් පිටරටියන්ට ඉන්දියාවට දෙන්නට තීන්දුව කරා. කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගත්තා. අනිත් පැත්තෙන් රටේ තම්පත බේර ගන්නත් බැරුණා මේගොල්ලෝ. මහදන මුත්තගේ න්‍යායය තමයි සිද්ධ වුනේ. මේ ආණ්ඩුවේ නොමේරුකමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉන්දියාව අපට නැවත වරක් දබරංගිල්ල දික් කරන තැනට පත් කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවි ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් පසුගියද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදී මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා රජයේ දිගින් දිගටම මානව හිමිකම් නොතකමින් කටයුතු කරන බවයි. යුද සමයේ සිදු වූ බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇතුළු කණ්ඩායම් විසින් චෝදනා කරනු ලබන ඇතම් ක්‍රියාවන් සම්බන්ධයෙන් රජයේ අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර නොමැති බවටත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ තනතුරු සඳහා පත් කරමින් කටයුතු කිරීමත් වත්මන් හමුදාපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා කරමින් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සිය චෝදනාවන් ශ්‍රී ලංකාවට එල්ල කළා. ශ්‍රී ලංකාවට මෙලෙස එල්ල කරනු ලැබූ චෝදනාවන්ට ලිඛිත වශයෙන් පිළිතුරු ලබා දෙමින් එම ප්‍රකාශයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන් බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. අන්තර්ගතයේ ප්‍රසිද්ධ නොකරන්නේ දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කියොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා. එකක් මේ වාර්තාව මහ කොමසාරිස්වරයට 31 සහ 41 කියන යෝජනාවලින් ලබා දුන්නු විෂයපතයට පටහැනිවයි වාර්තාව සකස් කළා තියෙන්නේ. පිටු 17 ක්වන වාර්තාවෙන් පිටු දෙකමාරයි තමන්ගේ විෂයපතයට අදාළ ලියලා තියෙන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂයපතයට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තාව තමයි සකස් කර තියෙන්නේ. වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ
කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඒ සාක්ෂිය ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා මේ ආණ්ඩුව බලයට ආපු වහාම අපි කරපු පළවෙනි දේ තමයි 30ක යෝජනාව සම්මත කරපු මානව හිමිකම් කොමිසමේ ඒ යෝජනාවට එදා ඇමරිකානු එක්සත් ජනපදයත් සමග හවුලේ අත්සන් තැබූ ඒ ලංකාවේ ද්‍රෝහි රජයේ ඒ තීන්දුවෙන් අපි ඉවත් වීම තමයි අපි ගත්තු පළවෙනි පියවර. ඒ පියවරට අනුකූලව තමයි අපිට ඊළඟට ඉදිරියට මානව හිමිකම් කොමිසමේ දිගටම කටයුතු කරන්න වෙන්නේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක සහන මල්ලක් ලබා දීම වෙනුවෙන් භාණ්ඩ මිල ස්ථායීකරණ කිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත වෙළඳ අමාත්‍යංශය මගින් ඉදිරි මාස 3ක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ ව්‍යාපෘතියක් අද ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මෙම ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීමේ ගිවිසුම් අද දින වෙළඳ අමාත්‍යංශයේදී අත්සන් කිරීම සිදු වුණා. राज्य संबंधीमक මේ ගිවිසුම නිසා සතොසක සම්පකාර වලට භාණ්ඩ සැපෙව්වා රටේ වෙළඳ පොළ තුල අසාධාරණ ලෙස මිලේල යාම වළක්ව ගන්න හේතු වෙනවා ප්‍රථම වතාවට මේ කරන් වරදින්න පුළුවන් අඩුපාඩු ඇති වෙන්න පුළුවන් භාණ්ඩ වර්ග 27ම මිල අනිද්ද 5 වෙනිදා රටට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනවා කොරෝනා වසංගතෙන් වත්මන් ආණ්ඩුවේ හිතවතුන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පාලකයන් ඉඩකඩ සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ප්‍රධාන බිස්නස් තුනක් මේ කොවිඩ් එකේ ආවා එකක් නිරෝධායනය කවුද නිරෝධායන බිස්නස් එක කරන්නේ ඔයාගේ සමීපම මිතුරන් තමයි නිරෝධායනයේ තමන්ගේ හෝටල් දීලා බිස්නස් එක කරේ ඒක තමයි පළවෙනි එක බිස්නස් එකක් මේ කොවිඩ් වලින් ආපු දෙවෙනි බිස්නස් එක තමයි කොවිඩ් වලින් ආපු සැනිටයිසර් නිෂ්පාදනය කවුද සැනිටයිසර් නිෂ්පාදනයට අත ගැහුවේ නේද හිත මිතුරෝ ගැවසින් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි සැනිටයිසර් බිස්නස් එකට අත ගැහුවේ තුන්වෙනි බිස්නස් එක ඇන්ටිජන් ටෙස්ට් කිට් එඳ මේ කොවිඩ් වසංගතයත් ඇතුළේ ඇති වෙච්ච ව්‍යාපාර තමන්ගේ හිත මිතුරු ගජ මිතුරු වලල්ලකට බෙදලා දීලා තියෙන ගෝඨාභයලා ඒගොල්ලෝ අපිටද කියන වංචා දූෂණක දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කුමසම පිළිටවනවා නම් ඒකත් වළංගු අපිට නෙවෙයි ඔහෙට බව මතක තබා ගන්න අපි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ මිනිස්සුත් එක්ක ප්‍රබදන මිනිස්සු මිසක් ප්‍රජාහිතය කඩදාසි අතේ තියාගෙන ප්‍රබදන මිනිස්සු නෙවෙයි පක්ෂය කියලා නම කිව්වොත් අත්තටම ගුණ ගන්න පක්ෂය කියලා නම කිව්වොත් පැහැරගෙන යනවා පක්ෂය කියලා නම කිව්වොත් ඝාතනය කරනවා ඒ වෙලාවෙ මේ දේශපාලන අත් නොහැර හිටපු මිනිස්සුන්ට ප්‍රජාහිතය අනේ ගුලි කරලා නම කියපේ ඔය කඩදාසි මට තියාගන්න කම්කරුවන්ගේ දෛනික රුපියල් 16 වැඩොබ් වැඩි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සියලු පාර්ශ්ව එක්කර ගන්මින් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා පදකම් කුර ජනතාවගේ වැඩු ප්‍රශ්නය දැන් සාමූලික කිවිසුමේ පදනම් සිට දැන් වැඩු මණ්ඩලයට ගිහිල්ලා තියෙනවා අපි මොකෝටත් විරුද්ධ නැහැ අපි 10ක් ලැබුණා නම් මූලික වැඩ ලැබුණා නම් අත්වල දෙක උස්සලා කකුලත් උස්සලා අපි එකක දාවේ දක්වන ප්‍රශ්නයක් නෑ නමුත් භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා සමාගම් ටික දැන් සූත්‍රයක් කියලා තියෙනවා මොකද මූලික වැට දෙනවලු 825 මිල ගණන් දෙනවලු රුපියල් 50ක් පැමිණීම සඳහා දෙනවලු 225ක් ඊටිය බීපීඑෆ් දෙනවලු 108ක් 1108ක් ලු දැන් කියනවා හොන්න බලන්න ඔකල ඉල්ලුවේ 1000 ඉල්ලුවේ අපි දෙනවා 1108ක් කියලා දෙනවා හිතාගෙන ඉන්න අපි මොඩියෝ කියලා
දැන් අපි කියන්න කැමති මේ ආණ්ඩුවත් බැරි වුණා නම් සමගම්ඩ බැරි වුණා නම් මේ උත්සමිට උඩ බැරි වුණා නම් අපි ලෑස්ති මුළු රටම දැනෙන විදියට විශාල රට පරිජනයක් අපි පමණක් නෙවෙයි මේ රටේ පවතින ප්‍රගතිශීලි කම්කරු පන්තියත් සමග බලවේග සමග දැම්ම සාකච්ඡා කරගෙන යනවා අපි කරගෙන ගිහිල්ලා වැඩ පිළිවෙල කරලා ලෑස්ති එල්බෝඩ් කට්ටි දන්නේතෝ සාකච්ඡා කරනවා අපිත් එක්ක මේත් එක්ක මේ ගැන සම්පූර්ණම සාකච්ඡා කරනවා මේ මිනිස්සු පණ පිටින් ඉන්නိපයි මාසෙයි වැඩ කරන්න ඒක නිසා මේ තියෙන தත්ත්ව සම්බන්ධව අපිත් එක්ක අපි සියලුම දේශපාලන මාජන නියෝජ්‍ය ඔක්කොම කැඳවලා වතුහන් සින්නකට සාකච්ඡා කරලා ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ ऑपरेशन सक्सेस पेशेंट आई ट्वेंड बे सल्याकार सार्थक ना लेडा मरला वड़क ने सल्याकार सार्थक वेंड होने लेडा बेर वेंड होने जनाबदी मेच्चे ने रुपया जाग देन्ना किला वातुकर जानता हूँ इसराइल किला मैं चंदा तरग ने पाली मेच्चे मेच्चे चंदा रग ने आप वो लड़ा रुपया जाग देने पाठ भाई ना क्यों ना मांगवा के उठते समिति मोड़े का उठते अरे वातुकर जानता हूँ रुपया जाग देने के लिए पेट्रोल तरंगे पाली मेच्चे ये इतना आगे में तुम्हारा क्यों आ ये मंकी ने कने उन्ने आटे වතුකර අහිංසක ජනතාවගේ සාපන නිසා තමයි එක්කෙනෙක්වත් ආවේ නැත්තේ පාර්ලිමේන්තුවේ. තාම එකෙක් ලිස්ට් එකේ ඉනවා ඒකත් තේරිය නැහැ. ඒ සාපට මේ ආණ්ඩුවත් දෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මිනිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.